දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව අහස වලාකුළින් පරව තමා තියෙන්නේ. දිවයිනේ නිති දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ නැගෙනහිර, ඌව, මාතර වගේ පළාත්වල මිලිමීටර් 75 100 අතර මට්ටමේ වර්ෂාපතනයක් තිබීමේ හැකියාවන් තියෙනවා. විශේෂයෙන්ම වැසි පවතින විට తాවකාලිකව තද සුළං තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ විමසිලිමත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දීවර කටයුතු වල නියැලෙන අපේ සහෝදරයන්ට මම පැහැදිලිව කියනවා, තිරිගුණා මලේ ඉඳන් මඩකලපුව හරහා මන්නාරම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත් තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ සුළඟේ වේගයත් සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. හෙට දිනේ ගත්තොත් ප්‍රමාණාත්මකව අද දිනට සාපේක්ෂව අඩුවීමක් తాවකාලිකව තිබුණත් 22-23 නැවත වරක් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා.